අපි දැන් බලමු අපි කලින් කතා කරපු ලෝඩ් ෂෙයාරින් කන්සෙප්ට් එක ඉක්මනට කොහොමද සිමියුලේටර් වර්ෂන් එකක් ආච්චි කරලා this MSB panel view එකත් එක්ක ප්‍රැක්ටිකල් කරන විදිය. මම ඒකට මේ ෆ්‍රී යූස් කරන්න පුළුවන් virtual engine room එකක් පාවිච්චි කරලා තියෙනවා. නෙප්චුන් සිමියුලේටර් එක තියෙනවා කොන්ස්බර්ග් ලා ඊට වැඩිය අපිට පහසු graphical representation එක මේකේ තියෙන කටියට ෆැමිලිය ඒක නිසා මේකෙන් explain කරන එක හොඳයි කියලා හිතුවා. හරි දැන් බලමු අපි පොඩ්ඩක් අඳුර ගන්න මේකේ තියෙනවා. diesel generator 1 එකේ meters ටික තියෙනවා kilowatt meter, reactive power meter, voltage, current and preheating starting. මේ තියෙනවා frequency adjust knob එක. අපි speed අඩුවෙඩි කරේ මේකේ plus minus එක තියෙනවා speed එක අඩුවෙඩි කරන්න. ඊට පස්සේ diesel generator brake on off button එක මෙතන තියෙනවා. ඊට අමතර synchronization panel එක තියෙනවා. මේකේ synchronization panel අපිට පේනවා synchroscope එක වැඩ කරනවා. Normally it's not recommended. අපි එක් synchronize කරන වෙලාවට විතරයි ඒක operate කරන්න. නමුත් අපි දැනට මෙහෙම තියමු. පේනවා frequency meter එකේ දැනට bus bar එකේ 50 maintain වෙනවා. Incoming එකක් නැහැ තාම. ඒක නිසා ඒකේ මොනවත් පෙන්වන්නේ නැහැ. Bus bar voltage එක 400 වල maintain වෙනවා. දැන් මම select කරලා තියෙනවා manual synchronization mode. Diesel generator number 2 එක මම select කරනවා. අපිට පේනවා ඒකේ තාම කිසිම kilowatt එකක් අරගෙන නැහැ. දැන් diesel generator number 1 එක ගත්තාම ඒකේ තියෙනවා kilowatt 200 300 300 විතර තියෙනවා. Number 2 එකේ තාම මොනවත් share කරන්න අරගෙන නැහැ. ඊට අමතර අපිට පුළුවන් ජෙනරේටර් එක පැනල් එක මේ එන්ජින් පැනල් එක දිහා බලන්න. මේකේ RPM එක පෙන්වනවා 1000ක් දුවනවා නම්බර් 1 එකේ නම්බර් 2 එකේ තාම දුවන්නේ නැහැ. ඉතින් අපිට එන්ජින් එකේ ස්ටාර්ටින්, ස්ටොප්, ඔටෝ, මැනුවල් කියලා තියෙනවා. මුලින් ස්ටාර්ට් කරන්න. ජෙනරේටර් එක හිතන්නකෝ දැන් ෆිසිකලි අපි කලින් කිව්වා වගේ මේ තියෙන ජෙනරේටර් ෆීඩින් arrangement එක මේ තියෙන නම්බර් 1 ජෙනරේටර් එක ඔල්රෙඩි බස් බාර් එකට කනෙක් කරලා දැන් දුවනවා. මේ තියෙන නම්බර් 2 ජෙනරේටර් එක incoming එක දැන් ඒක තාම start කරලා නැහැ. අපි හිතමු ඔක්කොම mechanical දේවල් හරි අපිට start කරන්න විතරයි තියෙන්නේ කියලා. අපි දැන් ගිහලා start කරමු. Right, number 2 generator එකේ. අපි ගියා manual mode එක select කරා, then generator එක start කරනවා. Right, අපේනවා generator එක start වුණා. දැන් ඔන්න එක rated RPM එකට එනවා 1000 වලට ඔන්න එක pick up වුණා. Right, then generator එක start කරා. අපි දැන් බලමු main switch board එකට ගිහිල්ලා number 2 generator එකේ voltage ඔන්න appear වෙන්න ගත්තා. Voltage එක තියෙනවා හැබැයි තාම kilowatts නෑ. Kilowatts නෑ. දැන් පේනවා මෙන්න frequency එක. මෙන්න frequency එක වැඩි වෙලා තියෙනවා. වැඩි වෙලා තියෙනවා slightly higher. So synchroscope එක clockwise කරකැවෙනවා. මම මේකේ speed එක දැන් අඩු කරනවා. මෙතනින් අඩු කරලා පෙන්නනවා මම anti clockwise යන හැටි වෙනද speed එක අඩු වුණායින් පස්සේ. දැන් මේක අඩු කරලා මේ දැන් මම fuel එක adjust කරනවා number 2 generator එකට. දැන් පේනවා මේක 50 වලට ආවා. දැන් අපි මෙහෙම බැලුවාන් පස්සේ එක වෙලාවක මෙහෙම අඩු කරගෙන ගියා. මෙයා 50ට වැඩි අඩු වෙනවා. ඔන්න දැන් අඩු වුණා. 50ට අඩු වෙලා දැන් මෙයා අනිත් පැත්තට turn වෙන්න ගන්නවා. මේ වෙලාවේ recommend කරන්නේ නැහැ. අපි කිව්වා අර speed එක පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ කියලා. Slightly higher පැත්තට යන්න ඕන. දැන් මෙහෙම මේක 50ට වැඩි අඩුයි. ඉතින් දැන් ඔන්න මම fuel rack එක ආයෙ fuel increase කරනවා. Fuel increase කරලා අන්න fuel increase කරා. ඔන්න දැන් එයා clockwise rotation එකකට එන්න ගත්තා. දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ synchronize session time එක බලලා 11 o'clock position එකේදී breaker එක on කරන්න. මේ තියෙන diesel generator breaker එක ඔන්නවා ready වෙලා ඉන්නවා 11 o'clock position එකේදී මම ඔන්න on කරා. දැන් breaker එක on වුණා. ඔන්න synchronize වුණා. දැන් system එක දුවනවා. මේ තියෙන initial අවස්ථාව අපි හිතමු දැන් මෙහෙම පොඩි load එකක් මේකේ මේ අර ගන්නවා මෙයා. දැන් මට පුළුවන් මෙයා ගන්න load එක වැඩි කරන්න. ඒක කරන්න නම් මට තියෙන්නේ මේකේ speed එක වැඩි කරන්න. Speed එක වැඩි කරන ඕගොල්ලන්ට පේනවා මගේ load එක වැඩි වෙන්න යනවා. දැන් bus bar එකේ load එක මදි ටිකක් අපි ඒකින්ද consumers වලට ගිහිල්ලා non essential consumers තියෙනවා. අපි lighting දාමු. දැන් බලමු
load එක කොහොමද කියලා. ඉතින් දැන් පොඩ්ඩක් තව ටික වැඩි කරන්න බලමු. දැන් මේ load එක වැඩි කරා. දැන් diesel යන number 1 එකේ load එක අඩු වෙලා. අපිට number 2 එකේ load එක අඩු කරලා number 1 එකේ වැඩි කර ගන්න පුළුවන්. මේ ඔක්කොම කරන්නේ speed එකත් එක්ක. පේනවා මෙතන reactive power එක behave වෙන හැටි. Real power එකයි reactive power එකේ දෙකේම resultant එකක් විදිහට තමයි current එක එන්නේ. සමහර නැව්වල reactive power meter එකක් නැහැ. Amperage එකෙන් තමයි idea එකක් ගන්න පුළුවන්. Generators දෙක කොහොමද reactive power share වෙන්නේ කියලා. හරි අපි දැන් discuss කරලා ඉවරයි simulator version එකකුත්. ඒ කියන්නේ practically කොහොමද load sharing එක වෙන්නේ synchroscope එකත් එක්ක. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඊළඟ වීඩියෝ එකෙත් මේ වගේ වැදගත් දෙයක් අරගෙන අපි හම්බෙමු.